ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඇවිල්ලා මාළු කූරියක් අරන් ඇවිල්ලා මෙන්න කන කොරලත් එක්ක ඒ පයින්ට හොඳටම ගියා කොරලත් එක්ක කනවා අපි මේ දැක්කමනේ ඇයි එහෙම කළේ එතකොට මම මොකද්ද කරන්නේ මම හැමදාම උදේ වැල්ල යන මිනිහා ඔයා කාලා පෙන්නන්න මිනිස්සුගේ බය සැක නැති කරන්න කියලා කවුද ඔබට කිව්වේ නෑ 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 මං කිසි කෙනෙකුට කිව්වේ නෑ මං තනියම මයි ගෙදර නෝටවත් කිව්වේ නෑ සජිත් කතා කරලා කිව්වේ නැද්ද දිලිප් ඔබ මොකද්ද මේ කළේ මට ළඟඩන්න ගහලා මට ටැස් කරා දිලිප් එදාරච්චින ලස්සන ලස්සන නම් ටිකක් දාලා දෙනවා නේද පිලිහුඩුයි කියනවා මට කොකායි කියනවා මට කිමුලයි කියනවා මට දියබල්ලයි කියනවා මේ පාර්ලිමේන්තුවේ හම්බෙලා කිව්වේ නැද්ද දිලිප් ෂන් නියමයි ඔයා කරපු වැඩේ කියලා කවුරුත් කිව්වද දීවරයක් ගැන දුක දන්න ආණ්ඩුපක්ෂයේ ඇමතිවරු නැ මේ දේ කතා කරා අද මේ කරපු දේ ගැන පසුතැවෙනවද ඔබ දුක් වෙනවද කනගාටු වෙනවද අපේ පක්ෂේ දිලිප් වේදාරච්චි කරපු දේ කරන්න මිනිහෙක් නැද්ද කියලා අමුවෙන් කනකොට දිලිප් වේදාරච්චි මේ රට ඕගාල අරන් ගියානේ වනචාර යුගයකට මේ ලංකාවේ සෑම රෙස්ටුරන්ට් එකකම මම මාළු කනවා උග උයාගෙන ඇවිල්ලා නෝනට කියලා කට්ටියකින් කැලලක් කරන් කන්න තිබ්බද මොකද අපේ ගෙදර ගියාම නෝන මට බැන්නා මගේ ලොකු පුතා දොස් කිව්වා. ඔබලයා චන්දියා වගේ ඉන්නේ කතාව කොහොමද? රාජපක්ෂට බය නැහැ මොන මිනිහෙකුට මම බය නැහැ. පක්ෂේ සජිත් ප්‍රේමදාසගේ දකුණු වත මම. මගේ ඒක තමයි මගේ පක්ෂේ තැන. පැලියකට කොවිඩ් පොකුරත් එක්ක රටේ යම් සමාජ සංවාදයක් ඇති වුණා. මාළු ආහාරයට ගන්න පුළුවන්ද බැරිද කියලා. මෙන්න හිටපු ගමන් හිටපු දිව රාජ්‍ය මන්ත්‍රීවරයා දැන් විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඇවිල්ලා මාළු කූරියක් අරන් ඇවිල්ලා මෙන්න කන කොරලත් එක්ක දැන් මේක රටේ ලොකු සංවාදයකට ලක්ුණ මේ මොකද්ද මෙයා මේ කලේ කියන එක දැන් අපි කතා කළා ඇයි මේ තැන් තැන් වල තියෙන ප්‍රශ්න මෙහාම කෙලිම මූණටම මොකද්ද ඔහු බලාපොරොත්තුනේ කියලා ඇත්තටම දිලිප් වේදාරච්චි මන්ත්‍රීතුමා මොකද්ද ඔබ මේකෙන් බලාපොරොත්තුනේ දෙන්න බලව පණිවිඩය මොකද්ද මම බලාපොරොත්තුනේ මේ රටේ ලංකාවට ඉන්න समस्त धीवर कर्मांत धीवरयान सह मे रटतुन मृदी धीवर कर्मांत धीवरयान निष्पादने कर्ण मस संपत मे रटट विकुणगण मे रटे परिभोजने जनतावट ये मस संपत परिभोजने බොබිය සැකනති කරන්න තමයි මම ඒකට උත්තර දුන්නේ. ඒ පණිවිඩය ගියා කියලා හිතනවද? ඒ පණිවිඩය හොඳටම ගියා. කොහමද ඔබ දන්නේ ගියා කියලා? මට ලංකාවටම කතා කරනවා දැල්ලවල ඉන්න දීවර මම පිළිගන්න කතා කරා. දැන් ඔබ දීවර ඇත්තටම ඔබ දීවර කර්මාන්තයේ යෙදුණු මිනිස්සෙක් නේ ඇත්ත කතාව. ඒ මොකද කියන්නේ? අද මද ලංකාවටම දීවර සමතුලිතින් දීවර සංවිධානවලින් මට කතා කරන ඔබතුමා නිසාද මාළු කිලෝ එක රුපියල් 100කින් වැඩුණා කියලා. දැන් මාළු විකුණන කින එක වැඩි වෙලා. අර වැඩි වෙලා. රට මැද ඉන්න ජනතාව මාළු කනවා. ඒක දිලිප් වේදාරච්චි ඇවිල්ලා මාළු කූරිය ඔහම අරගෙන කටට අරන් මේ කොරල පිටින් කෑවත් එක්කම දැන් වැඩි වෙලා තියෙනවා. අනිවාර්යයි. ඉතින් දැන් මම කියනවා ඔබට දැන් අපි ටිකක් ආයි මේක බූස්ට් කරලා ගමු. දැන් අපි බැරිද පොඩි විරාමයක් කරන් ආයි පාරක් කන්න. තවත් මං කාලා පෙන්නන්නේ නැහැ. එකපාරක් මං කාලා පෙන්නන්නේ. एक पार है काल पेन्ना खानों नंग खाने का पार है एक पार है इतनी दें मैं अभी तवा गुड़िया पड़ी ब्रेक क्या करांग गया लगे ना वो कुबा खाने का मजीने मामा माता आवाज़ वाला आवटा मामा लोगे नाटकों लगी लेती हूँ लंका रेस्टोरेंट से लगी लेती है ना मालू अमुएंग ये मैं अभी परिवार मालू अमुएंग खाने के सामान ने जापान संस्कृति तो लेती है ना बाहर लोगे वो के गनंबर आहार वेला मैं खाने के एक हफ्ते टूना वाके मात से वेक मेरे मध्य ना उद्यं उबा वाके मालू कुरिया को हो बारा जने खाटा टा खाटे दिया ला कोरला ते के खाना अभी मैं देख के मने ये मैं कली रेसिपीज प्रवृत्ति दिलीप තියලා මිනිස්සු ගැන කතා කරන්න ඒ අතරේ පුළුවන් නම් ඔය මාළු එකක් අරගෙන ඔයා කාලා පෙන්නන්න මිනිස්සුගේ බය සැක නැති කරන්න කියලා කවුද ඔබට කිව්වේ මම මේක මං මගේ අධ්‍යයනය කළා මගේ හිතෙන් මේ ජනතාවට මේ දේ කරොත් මේ රටේ මිනිස්සුගේ බිය නැති කරන්න පුළුවන් කියන එක මම හිතලා මේක ඔබ මේ සැක කළේ සමගි ජන බලවේගයේ මේ පක්ෂේනේ දීවර ශ්‍රේෂ්ඨ වෙන්නේ පක්ෂය කරන්න මට හැම අවස්ථාවෙදීම සමගි ජන බලවේගයෙන් වෙන් කරලා තියෙන්නේ සජි ප්‍රේමදාස මහත්මයාට කිව්වද ඔබ මේ මම මේක කරන්නේ නෑ 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 මං කිසි කෙනෙකුට කිව්වේ නෑ මං තනියමයි ගෙදර නෝටවත් කිව්වේ නෑ ගෙදර ගෙදරින් මම එදා තංගල්ලි හාබරෙන් ගෙනා මාළු ටික පෙට්ටි එක මගේ ගෙදරට එනකොට මම මාළු කිලෝ 25ක් අරන් එනෝ ඍජුබම් පෙට්ටිය ගහලා මට සතියකට කන්න ඕන මාළු කිලෝ 20ක් පුරුදු වෙලා මම සතියේ මාළු කිලෝ 20ක් කනවා අපේ ගෙදරින් ඉන්නේ පස් දෙනයි මම කනවා මට තුංගලට මාළු ඕන මාළු අමුවෙන් කන්නේ නැහැ ජීවිතේට අමුවෙන් කනවා අපි අවශ්‍ය වෙලාවට මේ පෙන්නන්න කනවා ඒ වගේ බඩ කටු කරනවා නමුත් අපි
පිළිවෙලක් ඇතුව වැඩ කරනවා මේ ප්‍රෙස් එකෙන් පස්සේ සජිත් කතා කරලා කිව්වේ නැද්ද දිලි ඔබ මොකද්ද මේ කලේ අර අමුවේ මාළු කාලා මට බනිනවා මිනිස්සු මේ මේ මේක ඉන්නේ මේ මේ මෝඩ මිනිස්සුද මේක ඇතුළේ ඉන්නේ කියලා ඒක කතා කරන්නේ මට ප්‍රෙස් එකේ උරන ගමන් මම ප්‍රෙස් එක කරලා පාර්ලිමේන්තුවේ ඉන්නකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නේ මගේ සීට් එකේ ඉස්සරහා සීට් එකේ මට ළඟ දඬ ගහලා මට ටැන්ක්ස් කරා ස්තුති කරා ටැන්ක්ස් කරා දොස් කිව්වද නෑ විශ්වාස තියන එතුමා ස්තුති කරා ඔබ කරේ හරි දේඩ් වැඩක් කියලා කිව්වා समस्त ලංකාවේ වටේ ඉන්න දියොර වෙනුවෙන් කතා කරෝ එකමිනි ඔයා කියලා කිව්වා ගෲප් එකේ තිබුණා 10 හවස තුනට බජට් එකේ ඉවරලා ගෲප් එකේ ඉවරනකන් අයියෝ සෝරි දිලිප් කියලා කිව්වා මට ගෲප් එකේ දිස්ත්‍රික්ක මරනක කට්ටියෙන් තර මට කිව්වා ඔබතුමාට මම ස්තුති කරනවායි කිව්වා මේ समस्त දියොර ජනතාව වෙනුවෙන් කරපු වැඩේ දැන් ඔබට දිලිප් වේදාරච්චින ලස්සන නම් ටිකක් දාලා දෙනවා නේද මොකද පිළිහුඩුවා කියලා තියෙනවා මට දුකයි මට කනගාටුයි මම රටේ ළමස්ත ලක්ෂ 15ක් විතර ඉන්න දියොර ජනතාව වෙනුවෙන් මම මෙවැනි වැඩ කටයුත්තක් කරාම මේ යම් යම් පුද්ගලයෝ එක්කහුව වෙලා මට පිළිහුඩුවයි කියනවා මට කොකායි කියනවා මට කිමුලයි කියනවා මට දියබල්ලයි කියනවා මට මේ වගේ අපහාස කරන්නේ මම මගේ දියවර ජනතාව වෙනුවෙන් මම මේ කතා කරේ මගේ ආදරණීය දියවර ජනතාව වෙනුවෙන් මට මේ විදිහට අපහාස කරන්න අපි හොරගම් කරලා නැහැ දූෂණය කළා වංචා කරලා නැහැ කුපාටිකම් කරලා නැහැ අපි කතා කරන්නේ අපේ රටේ සමස්ත දියවර ජනතාව වෙනුවෙන් දියවරයක් ගැන දුක දන්න ආණ්ඩුපක්ෂයේ ඇමතිවරු නැහැ මේ දේ කතා කරන්නේ ඇයි ඇත්තම ඇයි ඕක අරන් ඔබ කලේ දියවර ඇමතිවරු ආණ්ඩුවේ ඉන්නවා තේරෙන්නේ නැහැ උන් දන්නේ නැහැ උන්ට තේරෙන්නේ නැහැ උන් දන්නේ නැහැ මිනිසුක බියසක අරවන ක්‍රමයක් වැඩපිළිවෙලක් සකස් කරන්න මානසික වශයෙන් දන්නේ නැහැ මේක මානසික මෙහෙයුමක් මම කරේ කවුරුත් මේ පාර්ලිමේන්තු එකේ හම්බෙලා කිව්වේ නැද්ද දිලිප් ෂන් එහෙමයි යවා කරපු වැඩේ කියලා කවුරුත් කිව්වේ නැද්ද අද මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ එතුමාගේ ඊයේ උපන්දිනේ මතුව පැතුවා එතුමාගෙන් අහලා තියෙනවා ඒගොල්ලන්ගේ පක්ෂ කට්ටිය අපේ පක්ෂේ දිලිප් වේදාරච්චි කරපු දේ කරන්න මිනිහෙක් නැද්ද කියලා ඔබතුමා දන්නා ඒක දිලිප් වේදාරච්චි කරපු දේ කරන්න මිනිහෙක් නැද්ද කියලා. ඒ කියන්නේ පොඩි ඉංගියක්ද දන්නේ ඊළඟ අයවැය ඡන්දේ කාලෙට ලං දිලිප් වේදාරච්චි තනිප පැත්තේ ඉඳී දන්නේ. බල්ටි ගහන්නේ නැහැ මම. රාජපක්ෂ මහින්ද රාජපක්ෂත් එක මගේ මනුස්සකමට අපේ ගමේ රටේ මිනිස්සු අපි එකට ඉන්නෝ. එක දිස්ත්‍රික් එක ජීවත් එක නගර ජීවත් වෙන්නේ දේශපාලනේ වෙනයි හිතවත්කම් වෙනයි. ඔබ හිතන්නේ නැද්ද ජාත්‍යන්තර මාධ්‍ය රොයිටර්ස් ඇතුළුව සෑහෙන දිලිප් වේදාරච්චි කරපු කටයුත්ත කතා කරලා තිබුණා. දැන් සාමාන්‍යයෙන් අපි අමුමස් අරගෙන වේල්ලා මේ අඩුගානේ පුච්චලාරි කාපු කාලයක් තිබුණා. අමුයෙන් කනකොට දිලිප් වේදාරච්චි මේ රට ඕගාල අරන් ගියානේ වනචාර යුගයකට. වනචාර යුගයක් නෙවී. අත්ලා මේක වනචාර යුගයක් නෙවී. මේක අද ලංකාවේ මේ ලංකාවේ සෑම රෙස්ටුරන්ට් එකකම මම මාළු කනවා. නමුත් අමු මාළු කණ එක ඇත්ත මං කියවනේ ඒක ජපන් සංස්කෘතිය ඒක ආර වේලා නමුත් දැන් පුංචි දරුවෙන් බලන් ඉන්නකොට මෙහෙම මාළු ආරා මෙහෙම කනකොට ඒක ඔබ දුන්නේ මේ කෙනෙක්ට කියන්න පුළුවන් මේ දිලිප් කරේ මොකද්ද මේ වැරදි පූර්වාදර්ශයක් මේ දුන්නේ අමු මෝඩ තකතිරු වැඩක් නේ මේ දිලිප් කලේ කියලා ඔව් මේක ආණ්ඩුපක්ෂයේ කට්ටිය ඒ දේවල් කටට පෙන්නනවා වෛද්‍ය සංවිධානයේත් ඔය ගැන ප්‍රකාශයක් කරලා තිබුණා දැන් GMO එක කියනවා දැන් ඇත්තටම රිසර්ච් එකකින් මේ මත්ස්‍යයාගේ මතු පිට වෛරස් සහ බැක්ටීරියා තියෙනවා. එතකොට ඒක තමයි අධික රශ්මියකින් මේක පිසින්න කියන්නේ. දැන් ඇත්තටම ඔබ පොඩි පරීක්ෂණයක් එම කරගත්තේ නැද්ද මේ ඔබට උනත් අනතුරක් නැද්ද මේ? ඔබ ලොකු රිස්ක් එකක් නෙගත්තේ අවධාරමක් නෙගත්තේ. අපි පරීක්ෂණ කරලා තියෙන ඉතිහාසය ඉඳලා අපේ પરම්පරාව. මං අහන්නේ නෙමෙයි මේ කොවිඩ් සම්බන්ධව මේ බතු පිට යම් අවධානමක් තියෙන්න පුළුවන් අන්න ඒකේ ඒගොල්ලෝ කියන්නේ. මාළුන්ට කොවිඩ්ස් නැහැ. මාළු වත ගන්න මිතුරු කොවිඩ්ස් තියෙන්නේ. මේ මතු පිට තවරෙන්න පුළුවන් පෘෂ්ඨයේ මත තියෙන මොකද ඒව කරිජ්ජෙන් හොද කරිජ්ජෙන් හොදලා තමයි මාස්ටර් සම්පත අපි ගොඩට ගන්න. ඒ කියන්නේ අවධානමක් දැනෙන්නේ නැහැ. අවධානමක් නැහැ. අනිත් පැත්තෙන් දැන් අපේ මේ ශරීරය මිනිස්යාගේ ශරීරයේ මේ සකස් වෙලා තියෙන පිසුණු දේ ජීර්ණය වෙන්න. සත්‍යයේ ශරීරයේ සකස් වෙලා තියෙන ඒ අමුවෙන් උනත් ඒක ජීර්ණය වෙන්න. ඉතින් ඕක කොහොම අමුවෙන් කාලා ඉතින් ඔක උයාගෙන ඇවිල්ලා නෝනට කියලා. හට්ටියකින් කැලලක් අරන් කන්න තිබ්බට මොකද අමුවෙන් කාලා මොකද දුන්න දෙන්න හදපු පණවිඩේ? එහෙම කරලා මේ රටේ රටමැද රට ජනතාවට ඉන්න ජනතාව බියසක අරින්න බෑ. බියසක අරින්න ඕන නිසා තමයි මම මේ දේ කරේ. කවුද මේක කරන්න කියලා මෙහෙම අදහසක් කර ඔක දිලිප් විදාරච්චිගේ අදහසක් වෙන්න බෑනේ. අනිවාර්යෙන් මගේ අදහස. මේ මාළුව කනවා කියන එක? මගේ ඔක්කොම මගේ අදහස. මගේ මට කවුරුත් අදහස් දෙන්නේ නෑ මේකේ. අද මේ කරපු දේ ගැන පසුතැවෙනවද? ඔබ දුක් වෙනවද? කනගාටු වෙනවද? මගේ දීවර ජනතාව වෙනු මම කනගාටු වෙන්නේ නෑ. දුක් වෙන දීවර ජනතාව වෙනු මම අද සතුටු වෙනවා. රටේ ඕන මිනිහ මට දොස් කිව්වොත් මට ඒක දුකක් නෑ. මගේ දීවර ජනතාව නෙලා ගන්න මස් ටික හොඳට විකුණ ගන්න. අපි ටිකක් කතා කරමු මයික් එක තියෙන කැත්ත කැමරාව තියෙන කැත්ත. දැන් මේකෙන් පස්සේ ගියන් හිතුණාද මම ටයක් මට ඒක වෙන විදියකට කන්න තිබුණා කොරල වරල් පිටින් කාපු එක වැරදි වගේ හිතුණාද එහෙම? අපේ ගෙදර ගියාම නෝන මට බැන්නා. මගේ පුතා දොස් කිව්වා. තාත්තර මම මේ විදියට
නවනකෝ විදිහට අපි මාළු කුරේ කපලා පේඩ් එක දාලා ගිහින් මේ අරන් ගිල ටේබල් එක තියන් කන්න තිබුණ නේද කියලා ඒක ඔය ඔය ජපනීස් ෆුඩ් එක වගේ අරන් ගිල කන්න තිබුණා අනේ මොකද එහෙම කෑවට මේක මේ බයක් අරින්න බෑ මිනිස්සුක බයක් අරින්න ඕන මහ බයක් ඇති වෙලා තියෙන මේ රටේ මිනිස්සු බලයන් චන්ඩියා වගේ නේ කතාව කොහොමද කොහොමද චන්ඩිනේ අපි අදත් චන්ඩි හෙටත් චන්ඩි ඒක හම්බන්තොට බයක් නෑ කාටවත් ලංකාවේ මම බය නෑ කාටවත් අපි රාජපක්ෂලට බයයි රාජපක්ෂ අපේ බයක් නෑ කාගොල්ලත් එක රාජපක්ෂට බය නෑ මොන මිනිහෙකුට මම බය නෑ අපි තියෙන මිනිස්සුන්ට යම් යම් ගරුත්වයක් තියෙනවා අපි පිළිගත්ත ගම්බද මිනිස්සු අපි දැන් සර්ජිත් ප්‍රේමදාසගේ දකුණු අත වගේ හිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දින්නේ විපක්ෂය අරපක්ෂයට මේ පක්ෂයට ওই පක්ෂයට ඉන්නේ එකම එක ආසනේ ඒ ඔබ විතරයි ඒ ලොකු තරක් කිසි තරක් පක්ෂ දීලා නෑ නේ අයියේ පක්ෂේ සර්ජිත් ප්‍රේමදාසගේ දකුණු අත මම මලක ඒක තමයි මගේ පක්ෂ තැන මම අවුරුදු 25ක් රජිත් ප්‍රේමදාසත් එක්ක හිටු මිනිහෙක්. හම්බන්තොට දිස්ත්‍රික්ක රාජපක්ෂලෙන් රැකගෙන හිටු මිනිහෙක්. රජිත් ප්‍රේමදාස කවදා මං අමතක කරන්නේ නැහැ. අද හිතෙන්නේ නැද්ද ඊට වඩා දැවැන්ත ප්‍රතිරූපයක් කියලා රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක්. මේ නායකතුමාට අපි ආදරෙයි. ප්‍රතිරූපේ කරේනේ අවුරුදු 5ක් හම්බුණා හම්බුච්ච වෙලා එතුමා කරා නම් මේ දේවල් අපිට විඳින්නේ නැහැ. මේ ආණ්ඩුව අපි රැකගෙන ඉන්නවා. අද හෝ මේ නායකය නෙමෙයිනේ. අද මගේ නායකය රජිත් ප්‍රේමදාස. රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙච්ච දේ ගැන දිලිප් ප්‍රදානචි මොකද හිතන්නේ? මං කනගාටු වෙනවා. ඌ හම්බුන්නේ නැහැ. මං හම්බුණා මට හම්බුණා රෝසි මැතිතුමාගේ මේ හස්බන්ගේ මලකෙදරි මට හම්බුණා කතා කර මට හරි ආදරේ රනිල් සහ සජිත් තරාදියකට දැම්මොත් මේ ප්‍රතිරූප දෙක ඔබ කොහොමද දකින්නේ දැන් මාකට් සජිත් ඒ මාකට් එක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මාකට් එක වෙනස් කරන්න බෑ හැබැයි හිටියේ 54 ඒකනුත් 9ක් අරපැත්තට ගියාම තාම මාස දෙක තුනක් නෑ ආණ්ඩුව පිහිටවල ආයි අයවැය කට්ටියක් කඩාගෙන යනවායි කියලා කතාවක් තියෙනවා මෙහෙම ගියොත් විපක්ෂයක් ඉතුරු වෙනවද එහේ අපිට කඩන් යන්න කෙනෙක් නෑ අපේ එහේ ඇතුලේ කැරල්ලක් ඇති වෙනවා. ඒ කැරල්ලෙන් ආණ්ඩු වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ. කැරල්ලක් ඇතුලේ ආණ්ඩු ඇතුලේ? ඇතුලේ ඇතුලේ කැරල්ලිය ඇති වෙනවා. ඔබට තොරතුරු තියෙන? අනිවාර්යෙන්ම ඉතින් අපිට පේනවා. මොනවාද පොඩි තොරතුරක් දැන් දන්නවනම් කියන්න. මම කියන්නේ නැහැ. ඔව් අපි විමුණාට පස්සේ අපි කියන්නේ. හිතන ඔය හිතන දේවල් නේ. හිතලුනේ. හිතන දේවල් නේ, පේන දේවල්. මිනිසුන්ට මිනිස්සු 150ක් മന്ത്രിවරු පත් කරා මේ මිනිස්සුන්ට සැප සම්පත් දෙන්න බෑ මේගොල්ලන්ට. මේගොල්ලෝ පෞලි බූදලයක් හැටියට මේ සහෝදර ටික බෙදා ගන්නකොට අනිත් මිනිස්සුන්ට දුකක් ඇති වෙන්නේ නැද්ද? ඒ පැත්තේ තුනෙන් දෙකකට වඩා තියෙන ආණ්ඩුවක් කැරලියත් වෙනකම් බලන් ඉන්නකොට මේ පැත්තේ ඉතුරු ටිකත් හොදගෙන රාජපක්ෂලගේ අපේ යන්නේ හොදගෙන. හොදගෙන යන්නේ ඕන කට්ටිය ගියා. අපි තවත් යන්නේ. කකුල් දෙක දෙපැත්ත තියාගත්ත මිනිස්සු තව නැහැ. තව නැහැ අපි ගාව. හොඳයි. අවසන් වශයෙන් ආපහු කවුරු හරි කතා කරලා කිව්වොත් දිලි පුළුවන් නම් දෙවනි පාරක් මාළුවෙක් කාලා පෙන්නන්න කියලා කැමතිද? අභියෝගෙට මම මූණ දෙනවා. මම මේවට බය නැහැ. මම රටේ සමස්ත දීවර ජනතාව වෙනුවෙන් දුක් විඳින ජනතාව වෙනුවෙන් මේ ගත තීරණයක්. අද දීවර ජනතාව හම්බන්තොට දිස්ත්‍රික්කේ මේ මැතිවරණයේදී 15%ක්වත් මට මගේ ඥාති මේ දීවර ජනතාව මට ඡන්දෙ දුන්නේ නැහැ. 65%ක් 70%ක් දුන්නේ පොහොට්ටුවට. මහින්ද රාජපක්ෂලාට, ගෝඨාභය රාජපක්ෂලාට, නාමල් රාජපක්ෂලාට, අමරීරට දුන්නේ. නමුත් මගේ හදක කියනවා මගේ දීවර ජනතාව ඔබ කොච්චර දීවර කර්මාන්තයෙන් ආපු දීවර දීවරේ කුණත් ඔබට අමතික වත්තම්බුන්නේ නැහැ නේ මහින්ද අමරවීරට නේ කැබිනට් අමතික වහමුල ඔබ රාජ්‍යමතිනේ ඒක යහපාල ඔබේ ආණ්ඩුව යහපාල ආණ්ඩුවේ බලවතා මෛත්‍රීපාල උන්නාය ඊළඟ බලවතා රනිල් ලොක්කා මම සජිත් ප්‍රේමදාසත් එක්ක රජිත් ප්‍රේමදාස නායකතුමත් එක්ක ඉන්නකොට මට නොපෙළන කැපිලි වැඩි ඒක නිසා තමයි මං තුට්ටු දෙකට දාලා මේ බලේ මේ කුඹුරු කරන මිනිහෙකුට දීවර අමතිකම දුන්නේ දීවර අමතිකම මට දුන්නම් අද මේ රටේ දීවර ශ්‍රේෂ්ඨයෙක් මම නගා සිටුවල ඉවරයි මට එක අවුරුද්දක් දෙන්නේ කියන ලංකාවේ දීවර කර්මාන්තේ මම කරලා පෙන්නන අවුරුද්දක් දෙන්න ඉතින් බලයක් ලැබෙන්නත් එපා ඉනේ බලය අපි ගන්න කොහොමද මේ 54ටත් වඩා අඩුවෙන් තියාගෙන ඇමරිකාවට වෙච්ච දේ මෙහෙත් වෙනවා බය වෙන්න එපා බොහොම ස්තුතියි අපි හම්බන්තොට දිස්ත්‍රික් විපක්ෂ කණ්ඩායමේ නායකයා එහෙම කියන්න පුළුවන් මොකද විපක්ෂයට මේ ඉන්නේ එකම එක මන්ත්‍රීවරයයි සමගි ජන බලවේගයෙන් පත්වෙච්ච දිලිප් වේදාරච්චි මන්ත්‍රීවරයා විතරයි මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි